සමන්තා චක්හවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්මු නිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා ධම්ම සවනකාලු අයන්බදන්තා ධම්ම සවනකාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතු සබ්්‍ය දම්මි සු පටිහත ඥාන චාරස්සෙ දසබල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සුවක් පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරආජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණෝ. සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවතු අරහතු සබ්්‍ය ධම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්‍ය සත්තුත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස. අතාාගතස්සෙ ස්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවතු අරහතුූ සබ්බ දම්මි සුුවප පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිසෙරස්සෙ. ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනමි වෙලාවේ. මගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිති්‍යයාදුෘෂ්ටික වචචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්තිමුූ බුද්ධ වච්චනය භාග්‍ය උතුන් වහන්සේ සතුටු වෙන ආකාරියට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලවාරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ යනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාගෙවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ, සාධූ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරණික ගුණගරුක පිින්වත්නිි. අද දවසේදී. පෙන්වත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්ුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නටයි. හද දවසේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මාණු ශාසනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ. කොළඹ අට ලෙස්ලේ රණගල මාවත ජාතික නිවාස ටී දෙකින් පහ නිවසේ පදිංචි, ප්‍රියංකා ජෛතලක මහත්මිය විධානගේ ශකිලා ප්‍රියංවදා දියනිය පුබුදු පෙරේරා බෑනනුවන් කියන මෙනිමේ පිින් අන්ත පිහිස. අපි ඒ පිංවතුන්ට ධර්මාණු ශාසනාව අවසානී, පොනයාානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානු ශාසනාව පවත්වන්නයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. පසුගිය සති අපි සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් බොහොම විශේෂ දහම්කාරණාවක් දේශනා කළ. ඒ වෙලාවේ මං අපේ පිංහොතුන්ට වටින කාරණාවක් පුොරුන්දුනා එදායි සූත්ත්‍ර දේශනාව පාදකවෙච්ච, කොසොල් මහ රජතුමා පිළිබඳව. බොහොම විශේෂ කාරණාවක් ඇතුළක් දේශනාවක් කරන බව. මංගේ කාරණාව තෝරාගණ්ඩ විශේෂයෙන්ම හේතුවක් කර ගත්තේ අද කාලි සමහර කෙනෙක් මේ කොසල් රජතුමා පිළිබඳව බොහම වැරදි අදහසක් දරනවා. රජතුමා පිළිබඳව දරණ වැරදි අදහස තමයි කොසොල් රයිතුමා කියල කියන්නේ සහල්නැලි දහසයක ආහාරගන්න තඩි උදරයක් තියෙන බුදුරජාණන් වහන්සේළඟ බොහෝකාලයක්හිෙටියත් එකදු දහම්පදයක්වා තවබෝධ නොකරගත්තු මෝඩ රජෙක් කියල තමයි සමහර කෙනෙ කර්ථකතනය කරන්න. එහෙම අරථකථනය කරන එක පින්හොතනි සා ධහරණද. මි කාරණාව පිවතුනි බොහොම බරපතල කරුණ. අපි කොහොමද පිංහතුනි කෙනෙක ගෙමී. ආහාරයකින් ඒ පුද්ගලයාගේ ගුණ අගුණතීරණය කරන්නේ. එක පින්හතුනින් මේ අපේ මානව සමාජය තුළ, විශේෂයම මේ ලාංගික සමාජය තුළ මිනිස්සු අතර තියෙන බොහොම සුලභ කරුණා. මිනිස්සුන්ගේ බාහිර සමහර ක්‍රියාකාරකම්වලි ඒ මිනිස්සු මනින එක. එක තැම ගොඩක් කලාට මිනිස්සු මනින තෝරගන්න මනිුම් දඩුව. අපි කොහොම දෙහෙම තීරණය කරන්නේ. කෙනෙක් ගන්න ආහාරයකින්. උදරේ ප්‍රමාණීින් ඒ පුද්ගලයා ප්‍රඥාවන්තේ ද මෝඩේද්ද කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා සකළුදායි සූත්‍රය කාරණාව සඳහන්නෙනවා ඉතර පරිබ්්‍රාජකේ අන්‍යතීර්තකේ. භාග්‍යතු වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ කකිරෙහි සද්ධහාවෙන් කටයුතු කරද්දි බුදුරජාන් වහන්සේ යහනවා ඔබ මාකරෙහි මේ තරම් පැහැදීමක් ඇතිකරගත්තේ. පිළිබඳද මොන කාරණාව දැකළද කියලා එතකොට අන්න තීර්තකය කියනවා ස්වාමීණි උබහන්සේ ඉතාම අල්පාහාරී ඇැපිෙනවා මන් දැක්ක බොහොම ඔබහන්සේ බොහොම අල්පිය යාහාරගන්නේ මට අන්නේ කාරණාවට උබහන්සේකිරී පැහැදීමක් ඇතිවුණ කියවා ඒලයි භාගිතුන් වහන්සේ ඔහුට කියනවා මාකිරී හේමනම් පහදිින් එපා මොකද අදමම අල්පාහාරයක් ගත්තට සමහර දවස්සරට මම මේ පාත්‍රයේ මෝවිට පිරණකම් අහරගන්නවා. එතෝට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අරවගේ පැහැදීමක් කඇතිකරගත්තුම අන්න තීර්ථකයා අරකාරණාව දැක්කො තනිවාරය ම පහදිනමන. එක එක් පිහතන කියන්න දැන් සමහර කෙනෙක් සමහර කෙනෙක් පිල්ලිබඳව ගුණාගුණතෝරගන්න මනින මිනුම් දඩු. එහෙම පිංහතුන ඒ පුද්ගලයාගේ ගුණ අගුණතීරණය කරන්න බෑ අපිට කෙනෙක ගිහිසින්. කෙනෙක්ුවන් අඳින වස්ත්‍රීෙන් කෙනෙක් පාවාන් පලදිනවද නැද්ද බිම බලන් කතා කරනවද නැද්ද අපට කවදාවත් පින් තුනී එවැනි දේවල්වලින් කෙනෙක් පිළිබඳව ගුණා ගුණ තීරණය කරන්න බෑ පංවත්නී අපි කෙනෙක් පිළිබඳව මනාකොට දකින්න නම් අපට තියනුනොහොද දර මවබෝධය. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව දකින්න නං අපට තිීනුොනොහොඳ දහම් මවබෝධය. කොසුල් මහරයිතුමා කියල කියන්නේ එහෙම මෝඩ රජෙක්නෙවී කොසොල් මහ රජතුමා කියල කියන්නේ හොඳ ධර්මය පිළිබඳ අවබෝධ එඇති විච්ච කෙනෙී නමුත් රයිතුමාත විෂමක්‍රියාව වෙච්ච අවස්ථා තියනවා භාගත වහන්සේ ශසනයට පවාහි වෙච් අවස්ථා තියනවා. නමුත් හොඳින් මතකතියාගන්න කොසොල් මහ රයිතුමා කියල කියන්නේ අනාගතයේ සම්මා සම්බුද්ධත්තේ වෙන්නුවෙන් පාරමිතා පොරණ මහබෝසත්වරී එහම් අපි ඒ රජතුමා පිළිබඳව වගේ ප්‍රාථමක මිනුම් දැන්ඩකින් මැනල කතා කලො ඒ අපගේ සංසාරයට කොයිතරම් බලපායිද කෙලි හිතන්න. ඔන්න ඒ කාරණාව බොහෝ දෙනෙක් අතර කතාාවෙන නිසා තමයි මං අදදවසේ තීරණය කලාමේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ සාසනී කොසුල්රයිතුමා කොයි විදිියකට කටයුතු කර පපු කෙනෙද්ද කියනෙ එක අපි පින්වතුට ඔපපු කළලා තේලුම් කලා දෙන්න. මජ්‍යමිනිික්කායි තියෙනව පවතුනි ධම්මචේතිය කියල සූත්‍රයක්. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ? ශාක්්‍ය ජනපදී මේග තලූප කියලා එක්තරා ශාක්‍ය නියම්ගමක වාසේ කරනවා. ඔයි කාලේ මේ පසේනදී කොසොල් අයිතුමා නගරක නම් ශාක්‍ය නියම්ගමට යම්කිසි විශේෂ කටයුත්තකට පැමිණිෙනවා. කොසොල් රයිතුමා තමන්ගේ සේනාධිපති වෙච්ච දීගකාරායනට කතා කරලා මෙහෙම කියනවා. යහළුත් කාරයිනය බද්දර බද්ධර යානාවල් යොදන්න. එකැන උසස් උසස් යානාවල් යොදන්න. මට උද්‍යානයේ දකින්න ඕන. දීගකාරායන එසේ දේවයන් වහන්ස කියලා කියලා හොඳ හොඳ යානාවල් යොදවල රජුට දන්වනවා යුත්තාානිකෝතේ දේව බද්රාණී බද්රාණි යානානී යස්සදාානි කාලං ම්ඥසී. දේවයන් වහන්සේ උසස් උසස් යානාවල් ලෑස්ති කරල තියෙන්නේ. යම් ගමනට කාලය කියල හිතෙනවනම් දැංඒකට මේ කාලයයි. රජතුමා ඒ උසස් යානාවක නැගලා අනෙකුත් උසස් යානාවල් පිරිවරාගෙන නගරක නම් නගරයෙන් පිටවෙලා මහත්තූ රාජානු භාවයින් අ උද්‍යානයට ආරාමයට පිවිසෙනවා. යම්තාක් දුර යානයෙන් යන්න පුළුවන්න්නම් ඒතාක්දුර යානයෙන් ගිහිල්ලා එතනින් බැහැලා දෙපයින් උද්‍යානය ගමන් කරනවා. මෙහෙම ගමන් කරනකොට කොසලුරයිතුමා පයින් ගමන් කරද්දී විශේෂයෙන් අවට පරිසරය පරික්ෂා කරකර තමයි ගමන් කරන්නේ. රුක්ෂමෝල්යන් දකින ලැබෙනවා. හිත සතුටු කරවන තරම් රුක්ෂමෝල් දකිනවා. ඉතාම අල්ප ශබ්දයක් එැහෙනවා. මොකද ජනතාව නැති මේ මනුෂ්‍ය සූන්‍ය භෝමයක් මේකර. එනිසා අවටිගෙන ශබද්දය ඉතාම අල්ප ශබ්දයා. හල්නගේ ශබ්දය පක්ෂීංග හබ්දය ඔය වගේ ශබ්ද විතරයි යහෙන්නේ. නු්‍යාඩක් එෙහෙන්නේ එසේ හඬත් මනර කොයි තරම් නිදහස් භූමිියද්ධි කෙලිකිෙනවන ඕනෑම මනුෂ්‍යයකුට රහස්සයට සුදුසු ස්ථානයක් මේකර. විවේකීව ගත කරන්න සුදුසු ස්ථානයක් මේකයි. දැ මේ විවේකයක්ත් එක්කර රජුතුමාගේ හිත මදක් සංසුන් වෙලා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳි හිතියොමෝ වනවා. මතක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ ලාව කොහෙද වැඩඉන්න කියලා. මොකද බුදුරජාණන් වහන්සේ පින්වතුනි වාසය කරන මෙවැනි කට්ටැන්වල එනිසා මේ හිත සමාධිගත වනාම හිතත් සංසුන් වුනාම රජතුමාට ඒ වෙලාවම සිතක් පහළ වනාා භාග්‍යයවතුන් වහන්සේ මේ වෙලාව ආශ්‍රය කරන තියෙනවනම් ඉතාම හොඳයි කියලා න රජතුමාට මිහිම සිතක් පහල වෙන්නේ එක ඇන්නේ යම් තැනකට ගියාම ට පරිසරඇත් එක ලැබෙන විවේකය තමන්ගිහිත නිවන තරම් විවේකයක් බවට පත්වෙන්නේ. තමන්ට සිතතුළ සතුටක් ඇතිකරවන ස්ථානයක් බවට පත්වෙන්නේ එකන ඒතාක්කල් රජතුමා අසතුටින් වාසය කරා කියනකන. රජතුමා සතුටින් වාසය කරලා තැන ඉදලාවනම් නේතනැති විශේෂ සතුටක් ඇතිවෙනි විදික්න්නේ. එයන රජතුමාට මේවෙලාවේ විශේෂ සතුටක් ඇතිවනේ රජතුමා අසතුටෙන් වාසයකරපු නිසා. ඇත්තටම ඔවු. රජතුමා වාසයකරයේ අසතුටේ. රජතුමාට අසතුටක් ඇතිකරවන්ඩ හේතුවෙච්ච කාරණාවක් තියෙනවා. ඒ කාරණාවතමයි රජතුමාගේ හිත නිතර නිතර වදදෙන්. රජතුමාගේ හිත බොහෝසීම්ම පීදාවට පත්කරවන සිදුවීම රජිතුමාගේ හිත තුළ හැම වෙලාවකම දෝංකාර දෙනවා. මොකදදේ කාරණාව බඳුල්ල මල්ි නමින් මල්ලිකාදේවයක් ඉන්නවා. එකන බඳුල මල්ලිකා කියල කියන්නේ, බඳුල්ල සේනාධිපතික භහරියාව. මේ බන්දුුල සේනාධිපතිටයි, මේ බඳුල මල්ලිකාවටයි පොතුන් තිස් දෙනෙක් ලැබෙනවා. ඔ බඳුල සේනාධිපති කියල කියන්නේ. කොසොල් මහරජතුමාගේ මිත්‍රේ. මේ කොසොල් මහ රජතුමයි බන්ධුල සේනා දෙපති මහාලී ලිච්චවී මේ තුන්දනාම ඉගනගාත එකට ශිල් පාහිතනයේද. මෙ තුන්ද නම අධ්‍යාපනය හැදැරි එකට අප පිහුතුර මහලි ලිච්චවී මතක ඇති අපි පවුගේ දවසක දේශනාවකද කිව්වනේ දැනට දෙවලොවගේපු ශක්ට දෙවියෝ දෙවුලවගේ මොනු පංකං කරලාද කියලා අපි පිිුතුර මතක්වෙයි ඒ වෙලාව භාගතුනහන්සේගෙන් ඒ ප්‍රශ්නයඇවිල් ඇහුවේ කවුද ව මහලි ලිච්චව. තරම මේ මහාලි ලිච්චවී බන්ඳුල සේනාධිපති කොසල් මහ රජතුමයි කෙලකයන් එකම මිත්‍රයෝ තුන් දෙෙනම් එකටම තමයි ශිල්පායතන ඉගෙනගත්ති ඉගනගෙන ඉවරවෙලා එල්ලියට එනකොට ශාක්‍යන් හැරුණු කොට ජම්බුද්ධීපේ හිටපු අත්ති දක්ෂ සටන්කරුවු තුන් දෙනක් තමයි මේ තුන් දෙෙන අත්ි දක්ෂ සටන්කරුතුන් දෙන? මහ ලිච් රජදරුවන් අතරට ගිහිල්ල ශිල්පදක්වනවා. අන්න එෙහෙම ශිල්පදක්වන්න ගිහිල්ල මහලි ලිච්චවිගේ ඇස් දෙක අන්ද වෙනවා. එනිසා රජකම ලැබෙනිනේ. මහලි ලිච්චවිට රජකම ලැබෙන්නේ. බඳුල සේනාධිපතිට බඳුල සේනාධිපතින්නේ මල්ල රජදරුවන්ගේ රාජ්‍යි අපි භාගතනන්සි පිරුණනම් පාපුරාජි. මල්ල රජ දරුවන්ගේ රාජයේදී බන්ඳුල සේනාජ පප්‍රතිට නිසසි සැලකිලි ලබෙනි නෑ. එනිසා බඳුල සේනාධිපති තමන්ගේ මිත්‍ර වෙච්ච කොසුල් රයිතුමාගේළඟට එනවා. බන්දුුල සේනාධිපති කියන්නේ අතිදක්ෂ සටන් කරවී. එනිසා කොසුල් රයිතුමා ඔහුට නොයෙක් සැලකිලි දෙනවා. රජතුමා රාජ්‍යත්වයට පත්වනාම එකන්නේ කාස කාසිකෝසල කියන මේ රාජ්‍යන් දෙකම තමන්ගේ අතට අරගත්තම ජ්‍යය කරගෙන එනොට මේ බන්ඳුලව සේනාධිතනතරහි පත් කරනවා බඳුල සේනාධිපති කියල කෙන බොහොම දක්ෂ සටන් කරුවේ. බඳුල සේනාධිපතිට මල්ලිකා දේවයට මුල් කාලේ දරුවෝ හිතීනේ. හැබැ දරුවෝ ලැබෙනවා තිස් දෙකා ප්‍රථමකාලේ ගර්බනී වෙනකොට මේ මල්ලිකා දේවයට මල්ලිකාවට දොළ දුකක් ඇති වෙනවා. මමි කියන්නේ බන්දුල සේනාධිපතිගේ සටන් කලාවී තිබෙන දක්ෂ බව බඳුල සේනාධිප්පතිකි බිරිඳට දොළොදුකක් ඇති වෙනවා ඇතිවෙන දොළදුක දමයි ලික්්චවී රජදරුවන්ගේ රාජ්ජීෙන් ඔවුන්ට අයිති එක පොකුුණකින් දියෙනන්න හැබ මේ බොහෝම දුෂ්කරකාරයක් ලික්්චවී රජදරුවු ඉන්නවන හද්දහ සත්වය හතා එක රජ කෙනෙකුටට තියෙනවා එක මාලිගාව එක උද්‍යානයක් එක පොකුණා ඒ ඒ ගේි ගත්තම පොකුණු තද්දාසත්වය තක් තයරම. හැබැයි විශාලා මහනුවර මිල්ලිච්චවී රාජ්ජි ඒ රජවරුන්ට හැර අනෙත් චිස්සීම කෙනෙකොට ඒ පොකුණොවල්වලින් නාන්න බෑ නීතිත් හදයි. යමෙක් එහිෙමි ස්නානය කලොත් ඒකනට අයිතිවෙන්නේ මරණය. ඉත්තරම් බලවත් නීතිති වුණ මිරටේ. නමුත්දැන් මල්ලිකාවට මෙ දොළුදු කඇතිවුුණ බන්ඳුල සේනනාධිපති මල්ලිකාවත් තමන්ගේ යානාවට දාගෙන ප්‍රතියට දාගෙන විශාලා මහනුවර ටැවිල්ල ලිච්චවී රජදරුවන්ගේ එක පොකුණකට ගිහිල්ල මල්ලිකාවට එක නාන්න ඉඩහදල දිනවා. මේක ඔන්ගේ රාජ්‍ය ඉත්තාම් සුළුමොහොතකින් පැතිරුුණා මෙයාආරංචියය දැං ලිච්චවී රජදරුවන්ට හරියට කේන්තිගිය කුමාරවටු පන්සීදිනෙක් එකතු වෙලා බඳල සේනාධිපතිවයි බිරිඳවයි ගාතනය කරන්ඩ දැන් රථවල නැගල අවි අමෝරාගෙන කෑගහමින් පිටත්වෙනවා. බිරිඳව හොඳට නාහවල්ලා අලුත් වස්ත්‍රා තන්දවල දැන් බඳුල සේනාධිපති පොකුණෙන් පිට වෙනවා. විශාලා මහනුවරින් පිට වෙනවා. තැන් පන්සේ දෙනාම යනවා බඳුල සේනාපතිපතිව මරන්න. නමුත් ප්‍රධාන රජෙක්ඉඳගෙන කියනවා. මේ ඇවිල්ල තින බඳුල සේනාධිපති කෙළ දෙනගත්තම නුඹල යන්්ඩිපා. බලගොත් ොලට මරණ තම රමවෙන්නේ. නමුත් තමන්ගේ මේ කාය බල පිළිබඳවක්කායි දිට්්‍යයක් කෝුන්ට තියෙනවා. කැන තමන්ගේ කායික ශක්තියේ පිළිබඳ ආත්ම විශ්වාසයක් කෝුන්ට තියෙනවා. එනිසා ඔවුන් කියනවා අපි පන්සේ දෙනාට ඔහු මොකක් කරන්නද. ඔහුව මරලම තමයි යෙන්නේ. නැමේ කොමාරෝරු පන්සේ දෙනාව නමත් අන්න බෑ කොහොමටවන්. ඕනුත් බොහොම දක්ෂ සටන් ශිල්පී නමුත් යනගමඟත් ප්‍රධාන රජු කියනවා හොඳයි නොබල යන්න අවවාධයක් මිනිමි අවවාධයක් පිළිියරගන්න. නොඹලගේ රථ යනකොට ලොකු වලක වැටුණුත් ඉදිරීම යන රථය ලොකු වලක වැටුනෝත් ඒ වැටිච්ච වෙලාවෙම නුඹල්ලගේ රත්ථ පෙෙන නවත් හැබැයි නොඹල ඒකත් කියන ද අහන්න තු ඉදිරියට ගියෝ ඒ යන අතර මග නොඹලට අකුණු හඬක් වගේ මහා ශබද්දයක් යැහුණු බල හිතන්න බලො කෝම් මැල කියලා දම අවවාදය දෙනවා සමහරට මට හිතෙන්නේ මහලි ලිච්චි විතිනිද මේ රාජිනී සහරලට ඔහු දන්න ඇති බඳුල සෙලාතිපතිකතියන කායි බලය ගෝමන තර පන්සේ දෙන යනවා යන ගමන්ම අර කිව්වගේම ලොකු වලක වැටුණ නමුත් ඔවන් කහින්දිය හන්නේ තවත් ඉදිරේයට යනවා එහෙම යනකොට ඔවන්ට මහා ශබදයක් යැෙන ො ඒ ඉදරේ යනවා ටව අනන්න තුරක් ුනේන ඒත් ඉදිේයටයනවා. ඉදිරේට යනකොට බන්දුල සේනාධිපති, ඉදිරේ නැවතිලා ඉන්නවා. පන්සේ දෙනාම ගීල සේනාධිපතිව වට කරනවා. වට ඉඳගෙන කෑගහනවා. අපි නොබත්ක යුද්ධ කරන්නාව. නොබ කරහු වරදට නොබට උරුම වෙන්නේ මරණය. සේනාධිපති කියනවා නොබල කොහමද මාව මරන්න. ම දැක් නුබල පන්සේ නම රලි රයි. ඒහ ලි්වී රාජක මරවරු හයියෙන් හිනාම නොබට පිස්සුද මරණ බයි උම් මත්තක වෙලා අපි මරලමින්න කොහොමද මේ අපට පනතිීන වන්න එක රඩ පයින කඩුඩ දමමින් ගඩ පයිම. බඳුල සනාධිපති කියනවා මෙරුුණු මිනිුස්සුත්තික මොන යුද්ධද මන්න්නු බල පන්සී දෙනාම මර්ලිබරයි. මම කියන කතාව නොබලට පිළිගන්න බැරිනාම් ඔය අන්තිමී තින්න කෙනා පැලදිගෙන සන්නහය ගලන්නකිවවා. අන්තිපතින්න කෙනා පැලදගෙනන සන්නාහේ ගලවන්න කිීවා. දෙ සන්නාහෙ ගැලව්වා ගලවනවත් එක්කම ඔහු මැරල ඇදගෙන වැටුණ. ඔප්පු කල්ල පෙන්නවා නුම්ඹල හාර්සියනු නම දෙනට තුයිටිකිමතමයි වෙන්නේ. මනුබල ඔක්කෝම මර්ලිවරයි දැන් නුඹලට තියෙන්ෙන්නේ නුඹලගෙරට කිහිල්ලා. අමු දරුවන්ට ඥාතීන්ට හිතවතුන්ට ඔක්කෝටම කියලා සන්නාහෙ ගලවන්න කිවවා. තට ුල හසියනුනම දෙනාම මැරේකිව්වා. ද මොකදමේ වෙලා තියෙන්නේ. බඳුල සනාධිපතිගේ ළඟතියෙනවා විසකව්ප ඊතල. දැමි විසකව්පපු ඊතලයක් අරගෙන අර පන්සී දෙනාට විදලීවරයි. ඒ තරං දක්ෂ දුනවායෙක් බඳුල සේනාධිපති කියෙල කියන්න අත්ති දක්ෂයි. අර ලිච්චවී රජතුමා පන්සේ දෙනාට කිව්වනේ නුඹලගේ යන රත රතය ඉදිරියම යන රථය වලකවැටනුවත් නතර කරන්න. හැතර න්න ැරිවෙලාවක් අත එතිනගේ හට යනකොට මහා ශබ්දයක් ැහුනෝත් නුඹල හිත නොක්කෝහොම මැරුුණ කියලා එක එනෙමොකක් දෙවෙන්නේ අර පිරිස මහා හයිියෙන් කෑගහගෙන පසුපසින් එනකොට බඳුල සේනාධිපති දන්නව දැන් ඕවන්ගෙන යුද්ධ කරන්න කියලා සේනාධිපති තුමාර විිසකවු පීතලයක් කරගෙන තමන්ගේ රතේ පසු පසට ගිහිල්ලා රතේ කෙලවරට පයතියාගෙන දුන්න ටීතලයක් දාලා ඒ දුන්න වේගෙන් අදිිනවා. රථේ කෙළවරට පයක් තබාගෙන ඒ ගැම්මෙන් තමයි ඊතලය දුන්න අදීන්නේ. අන්න ඒ වෙලාව අර ශරීර ශක්තිය ගන්න කොට යන රතේ රෝධ ටික පොළොවෙ එරෙනවා. ඒ රෝධ දෙක රෝධහතර පිටි පසේ රෝධ දෙක පොළොව යට යනවා.ඒ බරට ඒ හයියටේ ශක්තියට එතොට රිලිච්චවී රජතුමා කිවමේ කොමාරවරුන්ට ඉදිරිියම්ම යන රතේ වැළ වැටනුතිීන්. අතර කරනකෝවාහනි. ඒ කියන්නේ අර බන්දුුලෙසේ නාධිපති දුන්නාදනෙ වෙලාවේ වල්ලගැහෙන පොළොවට තමයි අර පලවිනියට එන රතේ වැටෙන්නේ. ඒකක්ේ යනොට වලක වැට නොත්රති අතර කරණකිව. නමුත් ඒත් යනවනන් ගිස්සර හට මහා ශබ්දයක් ඇහනොතින් නොඹල හිතන්නේෙ කොක්කො මරල කියලා. ඒ කියන්නේ අර ඇදපු දුන්න ඊතල අත්හරිනවා. දු ඉතලෙ විදිනවා ඒ විදින හඬ තමයි හන හඬක් වගේ හින්නේ එක ඊතලින් අර පන්සී දෙනාගේම සන්නාහට්ටික විදගෙන යන්න ඊතලේ විදලීවර පන්සී දෙනාගේම සන්නහයවල් ටික විදගෙන සිදුරු කරගෙන යන්න විදලීවර සන්නහයක් කෙලකන්නේ යුද්ධෙට යනකොට ආරක්ෂිත වදින කබයා යකඩවලින් හදපු කබායා දෙැ මෝවන් ගිහිල්ල ඒ කබායි ගලෝපු ගමන් සන්නහේ ගලෝපු ගමන් ඕවන් මැල්ල් ඇදගෙන වැටෙන්වා ඒ කියන්නේ. අර විස ඊතලෙ විස අ සිදුරුවෙච්ච සන්නාහේ දැක් තැවරිලා තිය. සන්නහේ ගලවනකොට අ සිදුරට ශරීරයේ තුවාලවෙල කැපෙනවා. ඒ ශරීරයේ තුවාල වෙන තැනී සන්නාහිතන විෂයදලගන්න. රෙ තැමේ පන්සි දෙනාාව මර්ලිවරයි අන්න ඒ වගේ අත්ති දක්ෂ සටන්කරුවෙක් තමයි බඳුල සේනාධිපති කෙළ කියන්නේ. තැන් ඔහ තමයි කොසොල් රයිතුමාගේ සේනාධිපති නමුත් දවසක් මිනිමීම සිදුවීමක් වෙනවා සිදුවීම තමයි කොසොල් මහ රයිතුමාගේ විිනිශ්්‍යකාරවරු කියන නඩු වහන විිනිශ්්‍යකාරවරු දවසක් අල්ලසක් අරගෙන නිවැරදි කරුවෙක් වැරදිකරුවවික් කරනවා වැරදි විනිශ්යක් ලබල දෙනවා බඳුල සේනාධිපදෝක දකිනවා දැකලා බඳුල සේනාධිපති එතනටැවිල්ලා එක වැරදී කියල නිවැරදි විනිශ්ය ලබල දෙනවා අන්නේකට සතුටු වෙලා කොසොල්ම හ රජතුමා බඳුල සේනාධිපතිව විනිශ්්‍යකාරවරේ කැටියට පත්කරවනවා දැ මෙන්න මේකට රජුගේෙන් ළඟහිටපු අනත් විශ්‍යකාරවරු අකැමැති වෙනවා. එනිසා බඳුල සේනාධිපතිවයි රජජුරුවන්වයි බිඳවන්න ඔවුන් අදහස් කරගන්නවා. එතම පලිය ගන්න බෙන විකල්පයක් නෑ මේ පලියගන්න පුලන් එකම ක්‍රමය තමයි මේ දෙගොල්ලු අතර බිඳවීමක් ඇතිකලො. එනිසසා දවසක් විනිශ්‍යකාරවරු රජතුමාටිකිහිල කියනවා මහරජ. ඔබතුමා බලාගෙන ඉන්නේ ඔබ වහන්සේගේ රජකම බඳුල සේනාධිපති බලෙන් ලබා ගන්න කන්ද. පුරහනවා රජතුමා ඒහෙම කියනනු බල බලන්න මහරජය බඳුල සේනාධිපති කියයන අති දක්ෂ සටන් කරුයි. හර බලන්නක බඳුල සේනාධිපති ළමයි තිස් දෙන යන විදිිය. එනම් බඳුල සේනාධිපති වගේමොයි තිස්දන අති දක්ෂයෝ. ලස්සනය වගේම අතිභයානකයි. යොක්කොමටන්කරු අති දක්ෂ සටන් කරුවෝ. මේ පිරිස බන්දුුල සේනාධිපති තව කාලෙකින් ඔබ වහන්සේම මරලා. ඔබ වහන්සේගේ රජකමෝ ගන්න බැරිකමක් නෑැකිවා. කොසොල්ල ඇතුමත් දන්නවා බඳුල සේනාධිපතිකෙ තිබෙන මේ සටන් කලාවෙේ දක්ෂ බව. ඒනිසා මේ කතාාවහපු ගමන් රජතුමාට බයක් ඇතිවෙත්. රජතුමා දැම අනතුරක් ළඟතිීෙන නිසා අනතුර සිදුවෙන වෙලාවේ මේකට මුොහුණ දෙෙනවට බඩා. නතුර කලින්ම්ම දැනගෙන ඒ අනුතුරින් වලකිනක හොඳයි කියල හිතල රජතුමායික උපායකින් නොදන්න තැනක නොදන්න වෙලාවකදී බන්දුුල ත්‍රීනාධිපති ළමයි තිස් දෙනාවයි මරනවා. එරමීතිුස්තුන් දිනාම මරණවා. ඒ මරපු දවසේ මල්ලිකා ගෙදර දානයක් දිනවා බන්ඳුල මල්ිකා ගෙදර දාානයක් දිනව සාරිපපුත්තු මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නය වඩම්මවල. එදා පින්වතුනී බඳදුුල සේ නාධිපතිවයි ළමයි තිස් දෙනාවයි මරපු පණිවිඩිය අරගෙන එක පනිවිඩෙකරුවේ කැවිල්ල අර දන්හලේ හිටපු බඳුල මල්ලිකාවගේ අතට දෙනවා. දීලා පනිවිඩිය දන්වනවා බන්ඳුල මල්ලිකා ඒ පණිවිඩිය දිහා බලලා ඒ මොහොතෙම ඒ පණවිඩිය නවල ඉනේ පැලදි මුදල් පසුම්බියදා ගත්තා. ඒ වෙලාවේ තවත් සිදුවීමක්ක නොමේ දන්හලයි එක්තරා දාසේකගේ අතින් දානෙට ගෙනපපු ගිතෙල් කලයා මාලිගා ඇතුලට ගන්නකොට ඒ ගිතෙල් කලේ බැම්මක වැදිලා බින්ඳෙනවා එසවෙෙන ගිතෙල් කලයක් ගෙනලා තමයි ධනය පිළියල කළේ දාන්ට පූජා කළේ දැ බඳුල මල්ලිකාවගේ හිත මේ කාරණාවෙන් දූෂ වනෝත් බඳුල මල්ලිකාවගේ ධානයට මේක බලපායි කෙළ හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුමෝධනාවේදමි අනිත්‍ය ප්‍රතිංයක්ත සහිතව ධර්මදේශනාවක් කරනවා හොමරණනා කරමින් දහම් දේශනාවක් කරනවා. ඒ ධර්මදේශනාව සිදුකරනකොට එකන කාරණාව කියන කොට සාරිපුත්ත මහරාතන් වහන්සේ කියන්නේ පින්වත් මල්ලිකාව දෙැංහිතු බිඳිච්ච ගිතෙල් කලේගෙන හිතන් එපා. සාරිපපුතු මහරතන් වහසේ කාරණාවකය මල්ලිකාවගේ හිතරි දිලා හිතට අකුසල් සිතුවිල්ලක් ඇවිල්ල ලෝබ සිතක් ඇවිල්ලා මේ වෙලාවෙක් කරන පිංකමට හානියක් කරගනී කියලා. ත් මල්ලිකා දේවේ කොයි තරම් දක්ෂද බලන්ඩ ඇ කියනවා ස්වාමීනී මි ගිතල් කලේ බිනිිච්චකනම් මොකක්ද. ඊට වඩා හිත බිඳන කරුණක් මේ මගේනේ තියෙනවා. කියලා අර මුදල් පසුමීති බිච්ච තුන්ඩු කෑල්ල සාරිපපුත මහරතන් වහන්සේක දුන්නා හිවෙලා සාරපපුත මහරහතන් වහන්සේ ඇ කෙරෙහි ලොකු පැහැදීමක් ඇැති කරගත්තා. ඇසිත රැකගෙන දන්දීම පිළිබඳව. මෙවා පින්ංතුන බොහම වින කරුණු. බොෝම වටින කරුණු තම මේ කාරණාවන් ද අපි දන්දිනකොට අපේ ධානයට යම් අකුසල් සිතකින් හානියක් වුණොත් ඒ පිනට ඒ පින්කමට පින්වතුන ඒක බලපානවා. ඒ පින්කමට එක බලපානවා අපි දන්දිනකොට ලෝබය දවේශය මෝහය කියන මේ කාරණාවත් තොනම යටපත් කරෙන පින්වතුන අප දදිනවුවන පින්ර්ඩුව. නමුත් සමහර අවස්ථාවන් වලදී ඔය කිසියම්මෝ කාරණාවක් මූලිකවු්නොත් අපිගත්තොත් ලෝබිය මූල්ලිකුනොත් ධානය දිහේතුක වෙනවා. දේශය බලවත්තුනොත් ධානිය දිහේතුක වෙනවා. ොර ඔයි දෙකක්ම බලවත්තුනොත් ධනය අහේතුක වෙනවා. සමහරලට මෝහයත් බලවත්තින පුළුවන්නේ. අපිට ඇත්තටම මිච්චර දන්දින්න ඕනද මෙිච්චර පින්කංන් කරන්න ඕනද. ිට බදු හාහමුදුරුවන්ට මෙච්චර දෙන්න ඕනද ඔයවගේ මෝහ සහගත සිටි විලිපාල වෙනවා. එතකොටත් අපේ ධානයට හානියක් වෙනවා. පින් කරනකොට හොඳින් මතකතියාගන්ඩ හිත රැකගෙන පින්වතන පිින්කන් කරන්න. මොකද යම් තැන කඩුපාඩුවක් ුුණොත් මතකතියාගන්න ඒ අඩුපාඩුව අපේ සංසාරයට සකස් වෙනවා කියලා. ම අපි පින්ඔොතුට බිකට බොහොම වටින කරුණක් මතක් කරන්න. අර ඒක සාටක බමුණග කතාව අහල ඇති. ඒක සාට බමුණ කතාවදැන් කියන්න වෙලාව නෑට මේ ඒක සාටකේ බමුණගේ කතාව ගොඩක් දෙනෙක් දන්නවා එක සලුවක් තියෙන බමුණක බැමිණියකුයිේ හිටිය. මේ දෙන්නා බුදුරජාණන් වහන්සකින් බණහන්න යනවා දවල් යනවා බැමිණිය බණහන් හවස යනවා බමුණ බණහන්න. එක රාත්‍රියක බමුණ බණහන්න ගියාමයේ ධර්මශ්‍රවනින් පැහැදිලා බමුණට හිතෙනවා? බුරජාණන් වහන්සේට පූජාවක් කරන්න දැන්. ප්‍රථමයාමේම බනහදි තමයි මෙ අදහසාාවී. හැබැයි දෙන්න දෙයක් නැතියෙන්නේ සාටකී විතරයි. හැබැයි සාටකේ දෙන්න හිත හදාගන්නකොටම නොදෙන හේතු දාහක් විදර හිටනවා. දැම්ම මේක පූජකරොත් බිරිඳට කොහොමද බනාහන්නඉන්න හිටෝදීද. මම දැම් මේක පූජාකරොත් මම කොහොමදායි නැවතවතාවක් බණහන්න එන්නේ කියලා මේමගේ සිතුවිලි ගණනාවක් හිතට ඇවිල්ලා දුරුවල කරනවා. එකන් ලෝබය බලවත් කළා. ටයිමත් මධ්‍යමයාමේදී හිතනවා නෑ දෙනවා. මධ්‍යමයාමෙත් දෙනවකිල හිතනවා. ඉඩවස මධ්‍යමයාමිත් හිතනවා නැකමක්නේ මේ වෙලාවෙත් අර සිටතුවී ලිතිකම හිතටයෙනවා. පශ්චමයාමේ හිතනවා මගේ සද්ධහව දුරුවලකම නිසා තමයි මේ සිතතුවිලිමට පහලවෙන්නේ නෑමම, මේ පූජාවක් කොහෝ මාරි කරනවක්කිල හිට දැදආධදිෂ්ඨානයක්රගෙන බුදුරජාණන් වහන්සටිගෙන පූජ කළ පූජ කළ කෑ ගහනවා මමන්න මම දින්න මමදින්න කියලා. ඒ වෙලාවී කොසොල් අයිතුමාඔකහනවා. බ කොසොල් අයිතුමාට දිනිනව කියන වචනය තව කෙනෙකුගින් අහනක රයිතුමා කැමතින රයිතු මාන හැමරජෙක්ම කැමිතිනේ පනිි කරුවක් ැවල බන්නවා ොකදම දින්න කියෙල කියන්නේ කියෙ බල කොට. ම් මනි මේගේ කාරණාවක් නිසා තමයි මේ බමුණ මෙිහෙම කියලතියෙන් රජතුමා ඒකට පැහැදිලා ඕහට සාටක දෙකක් දෙනවා සාටක දෙකක් දෙනවා ඊට පස්සෙ ව බමුණ ඒ සාටක දෙකත් භාගතුන හසිර පෝජකවා ආයි තව සාටක දෙකක් දෙනවා ඒ සාටක දෙගත් භාගතුන හසිර පෝජකරවා ඊනකට සාටක හතරක් දෙනවා හතර හතර දෙනවා ඒ සියල්ල භාගතුන හසිර පෝජ කරවා පස දැ ඔහ මොහොම පෝජකරගෙන ගිය තිස් දෙක ඔයි විදිර පෝජකරගෙන ගියා සාටක දෙන දෙෙන හැම සාටකින් පූජ කරන්න ඉති ඊළඟ වත්තාව ඔන්න රයිතුමා දුන සාටක තිස් දෙකා තිස් දෙකක් දිය පෙලාවේ ඔහ කල්පනා කරනවා දැන් මන් මෙහෙම දෙනව කියර දන්න නිසාසන් රයිතුමට හිමි වන්නේ එෙන සම ම මෙතිරින් න අතරෙන්න්න ඕනම එක දිග යනක හොඳ ැකෙ හුදක් තියාගෙන තියක් දඳන්න තේවිලාවේ යිතුමා එකටත් පැහැදිලා ආයි දවසක් කහවනු ලක්ෂයක් පටින සලු දෙකක් දෙනවා. ඔය සලු දෙකත් එකක් බුදුරජාන් වහන්සේගේ වියනට පූජ කරනවා අනිත් සලුව ගෙදර දානට වඩින මහාසංගරත්නය වාඩිබෙන තැන උඩු වියට සකස් කරනු එක. ්‍රයිතුම ඕකත් දැකලා අතිශයීම පැහැදීමක් ඇති කරගත්තා. ඊට පසෙදී රජතුමා ඇතිකරගතු පැහැදීම නිසා මොකද මමත් පැහැදිච්ච තැනටම තමයි මේ බමුණත් පැහැදුනේ කියලා රයිතුමා ඇතුම් හතර දෙනයි අශ්යෝ හතර දෙනයි පිරිමි හතර දෙනයි ගැහැනුන් හතර දෙනයි ඉළඟට ගම්වර හතර දෙනයි ගම්වර හතරකොයි ඔය වගේ හතර හතර බැගිම් පූජකර තෑගි හැටියට ඒ සාටක බමනට දැ මේ කතාව දම්සබා මණ්ඩෙපේදී බුදුරජාණන් වහන්සේට භික්ෂුන් හන්සල කියනවා ඒ සාටක බමුණ මේ ජීවිතේම කරපු කරමිය බමුණට මේ ජීවිතයම විපාකදුන්න කියලා. තේවිලාවිදී බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සලට කියනවා මහනිනී මෙහම කරුණුක තියෙනවා ඔය බමුණා ප්‍රථම යාමේ දෙ ෝනය කෙල් හිතාපු වෙලාවෙම දුන්න නම් ඔය හතර හතර නෙවේ ඔය හැම දේකීම දහසේ දහසය හම්බෙනම කිවා. ඇතුම් දහසයයි අශ්යෝ දහසය එ දහසේ දහස බැගින් හම්බිෙනම කිව. මධ්‍යමයාමී පහළ වෙච්ච වෙලාවේ සිත දෙන්න ඕනේ කියල පහළල වෙච්චි වෙලාවෙේ දුන්නනම් ඔය හැමදයකීම අටාට හම්බෙනම කිව්වා. නමුත් මේ පශ්චිමයාමේ අන්තිමයාමේ හිත හදාගෙන දුන්න නිසා තමයි ඔය හතර හතර හම්බඩි. මං මේ කතාවම අමතර කරුණක් කැටියට කිවේ මේ මගැහැරල යන සුදුසු නැතිී කියල මට හිතච්ච නිසා. පතට පින් කරන කොට මිනිම මේ කාරණාව හැම තිස්සේම මිනිහි කරගඩ. බොහෝ දෙනක්ගෙ ළඟ දකින ලැබෙන දුරුවලකමක් තමයි පින් කරද්දී එක්කො ලෝබය බලවත් කරගන්නවා. ඒම නැත්තන් දේශය බලවත් කරගන්න ඒම නැත්තම් මහය බලවත් කරගන්නවා අපි මෙිහෙම කර්ඩ ඕන ද උච්චර දෙන්න ඕනද සමහරලාට සිහිය නැතුව පින් කරනවා පින්කමට සම්බන්ධ වෙනවා. න තරම මතක් කරන දයන්නේ දැ පින්කමකට ගියාම අපේ හිත තියෙන් ඕන පින්කම ගැන. පින්කම පිළිබඳව නැමුණු හිතක් තියෙන් ඕන. දැමේ පින්කමට නැමිච්ච හිතාකං නැතිවනාම අසහය මූලික වෙනවා. ඒවිලාවට අසිහයෙන් තම සමහරය වැඩ කරන්න. මයික උදාහරණයක් කියන අපි හිතුවන්න ධානට බඩු පුොරෝහු පෙටිව ගැත් තියෙනවා දැ ොක අ්දකින් උත්සල ගන්න පුුවන් දෙන්නකුට. එමනතැ එක එක්ෙනෙකොට අත් දෙකින් ගන්න පුළුව. නැත්තර කම්මෙලි කමට පයින් තල්ලු කරගෙන ඉනවා මේ පින්කමේබඩු පයින් තල්ලු කරගෙන ඉනවා. එමනැත්ත සමහර පරිස්කාර ගෙනනල විසි කරනවා. පින්කමේ බඩු හොතීම කරනවා. එමන මොනහර පිරිකර සකස් කරන්න ගයාාම. සකස් කරන පිරිකරේ අපිහිතම පිරිකරක් අපි ඔතනම කලි හිතන්නකෝ විනිවිධපේෙන කොලේකි හොයොතන වෙලාවට කොහේ හරි තැන කිරෙනවා.පනකොට හරි නවනකට හ හමනැත්තං අන්තිමට නවප කොේ ටිකක් මදි හැබේ දැ තව ලොකුකොලක් තියනවා ඒකක් කපල ගත්තොතින් ඒ කපලගන්න කොටසිං වැඩි ප්‍රමාණයක් අහකයනවා. ඒ කොල්ලේ ඉතුරු කරගන්න ඕනකමට අර ඉතුරු වෙච්ච කොලෙන් කොහෝම හරි යාන්තන් අමනල අර පිරිකරේ වහනවා. එතකොටරක්කෝම හොදර හදල අරක විතරක් ොඩි අඩුපාඩුවත් වනෙන මේේක ලොකුවට පෙන නොත් අඩුපාඩුවක් තියෙනවා ඒක පූෝජා කරනවා. ඉතුර බලනද මේ හැම්මත් දේකීම හිතටාවමනවද අකු සල් මඟර කල්නුත් මතක් කරලා තියෙනවා දැක භාගතුන් වහන්සේට මල් පූජ කරනවා. මගික දවසක් මල්ලක් ොහොමද බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ කියන එක පිළිබඳව වෙනම ධර්ම දේශනාවක් කරා. නමුත් ඒ වහන ශ්‍රාවකය කොයි මට්ටමකට පිළිපදිනවද කියන එක පිළිබඳව මට හරි අවබෝධයක් නේ යම් යම් දෙනා කරනවත් පේනවා. ඉතා මතුළො සැයිව ප්‍රායෝගිකව පුහුණු කරන්න. මං එතනදීත් මතා කිරීමක් කලා දැන් මන සමහර කෙනෙක් මල් බේසමකට මල්ටිකක් කරගෙන වට්ටියකට මල්ටිකක් කරගෙන මල්ලාසනේ තැන්පත් කරනවා. එක මලා කම්බෙන පෙතිතිකක් පරවෙලා එහෙමනැතන් ඉරිලා එමනතැන් එක පෙති අඩුයි මලි මල්ලාසන මුලින් මේ මලතියලා හොඳ මලක් දෙකක් කරගෙන අර මලවාහන එ නරක මල හොඳමල් වලින් වහන කාටදමි වංචාව කරන්නේ භාගිත වහන්සේ ඔන්න ඔය වගේ දුරුවල කාරණ ගණනාවක් සමහර අයගේ පින්කම්වලදී අපි දකිනවා. සමහරය පින්කම්වලට සම්බන්ධුනාම ඔය වගේ දුරුවල තැන් අපි දකිනවා. හරි අවාසනාවක් තමයි පින්හොටනී සමහර කෙනෙකුට ඒ කාරණා දකිද්දි කියනකොට ඔවන්ග හිතේ නොසතුටු බවක් ඇති වෙනවා. ඒ අත්තිදින් මට ඒතිෙන සසරිකරපු පව කල්්‍යාන මිත්‍රයෙක්මී වරද පෙන්වල දෙනකොට ඒ කල්්‍යාන මිත්‍ර ඇත් එක කිපිලා ඒ කාරණාව නිවැරදි කරගන්නතුව කල්්‍යාන මිතතිරයා කෙරෙහි කිපිළල කටියයුතු කරනවා ඇති වරද පෙන්වල දෙන්නේ නිවැරදි කරගන්න නමුත් කිපිෙනවා. නොවගේ කාරණා පින්වතන සමහරයගේ පින්කම්බල තියෙනවා. බලට දැම්මි මල්ලිකාව තමන්ගේ සැමියා තමන්ට දරුව නැතුව ඉඳලා අවුරුදු ගානකට පස්ස දරුවෝ තිස් දෙකක් කම්බුණ ඳදුල සේනාධපති බන්ඳුවල මල්ලිකාව ගෙදරින් එලෙව ලමයි හබින කියලා. එහෙම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ වචිනයක් නිසා නැවත දෙන්න එකතු වෙලා ළමයි හැදවා ති දෙන්නට ළමයි තිස් දෙකක් කහමුණා එහෙම හදපු ළමයි තිස් දෙනාවත් මරලා තමන්ගේ සැමියත් මරලා මරපු පනිවිඩිය දැන් ඉනේ තියාගෙන ද මිධාන බෙදන්නේ බනුක කොයි තරම් අවබෝධයක් කොයි තරම් සහිහයක් පින් ඔතන තියෙනවද බලන්නකු අද කාල සමහර කෙනෙක් උච්චර දෙයක් වෙන්න ඕන්නේ තමන්ගේ මොනුව හරි බෞතික වටින දෙකට හානියක් වුන් පොඩිදයා කවුරුහර කෙනෙක් තමන්ගේ පින්කමක් වෙලාවේ උදහරනෙට හිතනන්නක තන්ගෙන වාන අනතුරක් වෙන හර කෙකෙලා හපන පංකම බෙලා යෝක මත්තක්කර කොච්චර කහින්තිිගන්නවා. එමනැත්තං කවුරුහරි වච්චනයක් කියනව? ඒ වචන කියනක නැතක පින්ගදන කිවිිල කොච්ච්‍ර හ කගන්නද. නමුත් මල්ලිකා දේවිය මේ බන්ඳුල මල්ලිකාව තමන්ගේ පිනට හානියක් කරගත්තනේ සසරට හානියක් කරගත්තෙ මොකද දැ මේ වෙලා ඇඩුුවද ඩුව කියන එක සමන්ගේ සැමියටවත් දරුවන්ටවත් යහපතක් වෙන්නේ. එනිසා පිනසිෙහියෙන් හොඳට කරගත් කොයි තරම් දක්ෂව පුරුදු පුහුණු කරපු හිතක් මේ බන්දුල මල්ලිකාවට තියෙන් නඇැ්ද. ඔන්නය අසිරිය එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ භුක්තාන මෝදනා ධර්ම දේශනාාවේද කිව්වා. ඔය ආරංචේ කනවැටන කොසල් රයිතුමාට. කොසොල් රයිතුමාටදැ මේ බන්දුල මල්ලිකාවගිල් ලඟ තිබිච්චි තාම විශේෂ ගුණයක් කාරංචි විච්ච නිසා කොසුල් රයිතුම ඇවිල බඳුල සේනාධිපති ගැෙන හ බඳුල මල්ලිකාවගේ මල්ලිකාව බන්දුුල සේනාධිපතිර මිනිමිහිම අදහසක්තිමුණද මාව මරල මගේ රජකම ගන්නම කියවගේ අනේ නෑ මහරජ සැමියට එහෙම කිසි මදහසක් තිබුන්න එක ගැන. එම සිතුවිල්ලක් අක් තිබුන්නේ. ඒ කහපු කොසුල් රයිතුමාට තමන්ගේ හොඳම මිත්‍රයා මරහු කනස්සල්ලට තමන්ගේ හිත තුළ ලොකු වේදනාවක් කටගන්නවා. අන්න ඒ වේදනාවත් එක්ක තමයි පිහතුනි කොසුල් රයිතුමා නිත්තරම කාලේගත කළේ. රජතුමාට එදා ඉඳල මෙන්නෙ මේ කාරණාව නිසා පින්හතුන නින්දයාන්නේනිනේ. එනිසා රජතුමා සමහර දවස්සදාරභග වයෙනකට යනවයි විවේකින් ගත කරනවා. මේක හිතතුළ වද දෙනවා තමන්ගේ හොඳම මිතරය තමන් ගැතින්මි වැදි පුවතක් කහලා කියලමක් කහල මේ වගේ මරපුනිසා හැබැ රයිතුම තවත් මෝඩ වැඩක් කරනව ඒ තමයි තමන්ගි හිතේ ඇතිවෙච්චමි කනස්සල්ලටයි තමන්ග අතිංවෙච්චමි වරදටයි බන්දුුල සේනාධිපතික නංගික පුතාට සේනාධිප්‍රතිකම දෙනවා ඒ තමයි දීගකාරායින දීගකාරායන හැම බිලේම බලන්ගින්නේ තමන්ගේ මාම මරකු පල්ලියගන්නේ. රජජුරුවන්ට හැම විලේම බලන්නේ හානියක් කරන්න. රජතුමා තමන්ට හතුරු වෙච්ච කෙනෙක් එක තමයි හැම්ම වෙලේම ගමන් කරන්නේ. අන්න ඒ දීගකාරායනැත්ත තමයි කියන්නේ උයනට යමු කියලා. දැන්වුණන උයන දැක්කම රජතුමාට බුදුරජාණන් වහන්සේ මතක් වුණා. භාගතු වන්සේ මතක් වෙලා රජතුමා දීගකාරායනක අහනවා. කාරයනය භාග්‍යවතුන් වහන්සේ මේ දවසල කොහෙද වැඩින්. මේ දීග කාරායනය කියල කියන්නේ අපි දක්ෂයේ. රජතුමා බුදුරජාණන් වහන්සේට මෙහෙම ගරු කරනව කියලා දන්නවා. හැම වෙලේම ඉඩක් ලැබුණොත් භාග්‍යවතුන් වහන්සේ ගැෙන හොයනම කියලත් දන්නවා. අන්නේනි සාමදීග කාරායිනය විශේෂයේම මේ චරපුරුෂය යොදල තිබනා භාග්‍යවතුන් වහන්සේ හැම්ම දාම කොහෙද වැඩ ඉන්න කියල බලන්. එකොට රජතුමා දීගකාරායනකින් අහනකොට ප්‍රමාද නොකර බලලා බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්න කියලා කියනවා. ද නිසා මේ රජතුම අහනකොට මුත්තර දෙන පුළුවන් වෙච්ච නිසා දීගකාරායන රයිතුමාට කියනවා ස්වාමීණී මේක තලූපකි කියල ශාක්‍ය නියම් ගමක් තියෙනවා භාග්‍යව තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්න එහි වාසය කරනවා. එවිලාවිදී රජතුම අහනවා කාරායනය එතනට කොච්චර දුරයිදමඉතිරීදලා තොඩ කියන යුදුන්තුනයි එගන දවල් කාලයේ ගත වෙන්න කලින් යන්න පුළුවන් එතටට දැන්ගියෝ ඉති එවිලා රයිතුමා කියනවා යහලු රයිනය උසස් උුසස් යානාවල් යොදන්න අපි භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව දකින්නේ යමු එසේ දේවන් වහන්ස කල පිළිතුරු දීලා මිද්දීග කාරායිනය සුදුසුයානාවල් පිළිල කරලා රජුට කියනවා මහරජ ගමනට අවශ්‍ය කරන සියල් සූදානම් දැන් මහරජ යන්න පුළුවන් කාලේ ඒ යිතුමාර උසස් සුසස් යානාවල් වල නැගලා මේ තලූප කියන ශාක්‍ය නියම් ගම වෙත පැමිණිනවා. යානාවල් වල යන්න පුළුවන් දුර ගිහිල්ල ඉතුරු ප්‍රමාණය රජතුමා පිරිසත්්‍යක දෙන් පයින් යනවා. යනකොට එදා බොහෝ භික්‍ෂුන් වහන්සේල හිස් සෙලිමහනේ සක්මන් කරනවා රජතු භික්ෂුන් හසල වෙත පැමිණිලා අහනවා ස්වාමීණි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩයින්නේ උන්වහන්සේව දකින්නේ කැමණි භික්‍ෂුන් වහන්සලකෙන මහරජ මේ තියනෙ වහරල් තියෙන දොර එතින විහාරය අන්න එතනට ගිහිල්ලා ලද එතනට ගිහිල්ලා. ආලින්දී ශබ්ද කරන්න නැතුව ගිහිල්ල දොරට තට්ටු කරන්න. බුදුරජාණන් වහන්සේ ඔබ වෙනමින් දොරවෘත කරයි. තමන්ගේ කඩුවයි නලල් පටියයි. දීග කාරායනට දීලා පංච කකුද බාන්්ඩ දීලා, රජතුමායි තැන්ටයනමොකද දීකකාරයින්ට ටික දෙන්නේ බුදුරජාණන් වහන්සේට අප ප්‍රමාණ ගෞර ඇක්තියෙන නිසා. ඉනි පසුව රජතුමා වහලතියන දොරළඟට ගිහිල්ලා ශබ්දනොකර උගුර පාදල අගුලට තට්ටුවක් දානවා. අටකතාව සඳහන් කරලා තියෙනවා මනුෂ්‍යයෝ තට්ටු කරන්නේ මධ්‍යම ප්‍රදේසි බුදුරජාන් වහන්ස ොරට. දෙවියෝ තට්ටු කරන්නේ උඩිං නාග්‍යෝ තට්ටු කරන යටින්. තින් භාග්‍යවතුන් වහන්සේ එතර සඳහන් කරලා තියෙනවා කිසි වෙලාවක තමන් වහන්සේ අතින් දොර ඇැරීමක් කරන්නේ නෑ අටකතාව සඳහන් කල තියෙනවා අනන්තෝ කාල්ලෙක දන් දෙෙනකොට පවා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් දොර ඇරුුණලු ාගතු වහසගේ සිතුවිලි මාත්‍රේකින් දොර ඇරෙනවල්ු. එමනත්තන් අත ඉදිරියට දිික්කරපු ගම දොර ඇරෙනවලු. භාගතු වහසේ නැගිටල වැඩම කිරීමක් කරණ නෑලු එනිසා රයිතුමා වෙනුවෙන් දැන් දොර ඇරෙනවා. රයිතුමා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න විහාරයට ගිහිල්ල භාග්‍යතුන් වහන්සගේ පාදයන්හි සිරසින් වැටිලා භාග්‍යතුන් වහන්සේ පාදයන්සිබිමි හාත් පසින් සම්බානය කරමින් මේ විශේෂ කාරණාව එකලේ වැඩිහිටයට වන්දනා කරල තින පිළිවෙල හාත් පසින් පාදියන් සම්භානය කරලා තියෙනවා විනේ පිටකේ මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ මේ අත්ලෙ වන්දින කෙනාගේ ළඟ දනගහගෙන අත්ලිින් මනාකොට සම්භානය කරමින් ප්‍රේමය ගෞරවේ උපදවාගෙන වන්දනා කරන්න කියලා පාද ගොප්පැටි අටින් පාදිය සම්භහනය කරන්නට ඕන එම සම්භානය කරකර තමයිවැදල තියන්නේ එක තමයි බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්ඩ කියලා කියල තින ක්‍රමය විදිර වන්දනා කරමින් භාග්‍යතුන් වහන්සගේ පාදියන් දෙක රජතුමා සිම්බිනවා.සිම්බින ගමන් වදිනකොට කියනවා. ස්වාමීණී භාග්‍යවතුන්ව වහන්සේ මම පසේ නදී කොසොල් රජ මම පසේ නදී කොසුරල් රජ කියලා. තේවිලාේ බුදුරජාණන් වහන්සේ රජතුමාගේ අහනවා මහ රජ මොනවගේ අර්ථයක් දැකලද මොනවගේ විශේෂත්යක් දැකලද මගේ මේ ශරීරයට මේ වගේ පරමගෞරුවයක් දක්වන්නේ. මොනවගේ කාරණාවක් දැකලද මේ ශරීරයට මිය ආකාරය පරමගෞරයක් දක්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ රජතුමාගින් අහනවා. රජතුමා ඒකට පිළිතුරුදමින් කියනවා භාග්‍යවතුන් වහන්සේ මට මේ ධර්මය අනුව යන හිතක් තියෙනවා. ධර්මනොයත් තියෙනවා. මේ ධර්මය අනුව එක භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මය අනුව නුවනින් අවබෝධ කරගත්තු යම් අනුමාන ඥානයකින් ලබාගත්තු කාරණ කිහිපයක් තියෙනවා ඔබහන්සේ ගැන. අන්නේ කාරණ නිසයි ස්වාමීණී මං ඔබහන්සේට මේ විදියට ගෞරව කරන්නේ මේ විදිට උබහන්සගේ සරණ ගිහිල්ල තියෙන්න්නේ කියලා බුදුරජාණන් වහන්සේට රයිතුමා ප්‍රකාශ කරනවා. කියලදැන් මෙතනින් දලා රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදීන්ට හේතුවෙච්ච ඒ කාර්ණාවල්ටික ප්‍රකාශ කරනවා. මේ කාරණාවවල් ටිකත් බොහොම වටිනවා වටින කාරණ වල්ටිකක් නිසා මගේ කාරණාටික ලබන සති දේශනා විද්‍යාපය පින්වතුන්ට දේශනා කරන්න කදේ කාරණාටික හරරි වටින කාරණාටිකක් ඒකම්ම හිතාගන්ඩ කොසොල්ට මහ රයිතුමා ැන කොයිතරම් ප්‍රඥාවන්තේදද තෙරුවන් කෙරෙහි කොයිතරම් ගෞරවයක් තෙරුවන් කෙරෙහි කොයිතරම් ශ්‍රද්ධාවක් විශේෂයේම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි කොයිතරම් පැහැදීමක් උපදභගත්තු කෙනෙක්ද කියන එක ඒ කාරණාවල් තුළිම වටහගන්න. එමන අදට කාලේ නිමාවට පත්තල තිබිර නිසා අපි මේ දේශන නිමාවට පත් කරනවා හොඳ ඇද දවසේත් මේ උතුන්ම සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝක සත්‍යයා වෙනුවෙන්ම මහත් අනුකම්පාාවෙන් දේශනා කරන්නට ධර්මදේශනාවේ දායකත්වය ගැ කටුතු කරනු ලබන්නේ, කොළඹ අට ලෙස්ලි රණගල මාවත ජාතික නිවාසටි දෙකෙන් පහ නිවසේ පදිංචි, ප්‍රියංකා ජෛතිලක මහත්මිය විධානගේ ශකිලා ප්‍රියංවදා දියනිය පොබුදු පෙරේරා බෑණනුවන් කියන මෙනිමි පින්වතුන් පිරිස. තිං ඇත්තන්ගේ විශේ ෂරමුණ තමයි මේ ධර්මදේශනාවේ දායකත්වේ දරමින් බලාපොරොත්තු වෙනවා. අවුරුදු හැටක් ආයු වලද දෙදහ ස්විසියකේ ජනවාරි මස පහලොස් වන දින තමන්නමින් මිය පර්ලෝගියපු. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තිමේන්තුවේ ප්‍රධාන න්‍යාමකවරයකු ලෙස සහ විශේෂයෙන්ම ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස සේවය කරමින් හිඳ මියගිය විධානගේ ගුණවංශ මහත්මාට පින්පෙත් අනුමෝදන් කරන්නට. ති එතුමාට ඒ පින් අනමෝදන් කරනවා. එතුමාට මේ පින් අනුමෝදන් වේවා එතුමාගේ භවගාමී ජීවිත්‍යය සුව පත්පේවා එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්රමය අවබෝධ කරගන්නට මේ පින හේතුවා සනාවේවා කියලා පින් අනමෝදන් කරනවා. එවගේ මීට අමතරව ගාමිනේ ජෛතලක මහතා විධානගේ පියසේන මහතා කේ දයාවතී මහත්මිය චන්ද්‍රිකා දමයන්ති මිනවිය වෛද්‍ය ප්‍රවීන් කරුණාණන්ද තරුණ මහතා ඇතුළු පවුලේ මියගේ සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනවා. එහැමදිනාටම උතුම් චතුරාර් සත්‍යවබෝධය පිණිස මේ පින හේතුවාසනාාවීවා කෙළ පින් අනුමෝදන් කරනවා. එවගේම සුජීවත්ව සිතින JH ජයිතිලක මහත්මිය සහ ජෙස්මින් ළමාහේවා මහත්මිය කියන දෙපළටත් එස්සේ මීවල්ලෑව මහතා වෙනුවෙන් විශේෂය මාශිරවාදය කරනවා. පිවන්ත පිරිසටත් ආශිරුවාදය කරනවා නිදුක් නිරෝගී සුවපත්භහාවේ ලැබේවා දීර්ගාාවෂ්‍ය සම්පත්තිය ලැබේවා කායික සුව පත්්භාාවේ මානසික සුවපත්භාාවය සැලසේවා කියල සිත් ප්‍රාර්ථනා කරනවා. වගේම ධර්මදේශිකයන් වහන්සේටත් නිදුක් නිරෝගේ දිගාසිර සම්පත් ප්‍රාර්ථනා කරනවා. එවගේම නෙතායිතනෙහි නැතෙ ෆිම් නා ලිකාවේ සීලුදිනාටත් ආශිරවාදය කරනවා. එම ලගා කරගත්තු පින්ං ඒ ප්‍රියංකා. ජයිතෙක මහත්මියයට විදානගේ ශකලලාප්‍රියන් වදා දියනිය පුබුදු පෙරේරා බෑනිනුවන් කියන. මේ පෙන්වත් හැමදිනාටම මේ සීලු කුසල්ලන මෝදන් වේවා. ඔන්ගේ සේලු යහපත් බලාපොරොත්තු පාර්ථනා සියල්ල මුදුන් පත්වේවා. කරගනිල්ලබන සලු කටයුතු සාර්ථක වේවා කායික සෝපත් භාාවය මානසික සෝපත් භාවය නිරන්තරේම සැලසේවා කියලා ආශිරවාදය කරනවා. ලගාකරගතු, සියලු කුසලානි සංසධර්මියන්ගේ බලයෙන්. නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමානදිකාරතුමන්ටත් කාරමන්ලේ පි අත් හැම දෙෙනනාටමත් අපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. ළඟා කරගතු සියලපුන්නේි ධර්මියන්ගේ බලයෙන් විශේෂයෙන්ම මෙවන්න්නතුම් ධර්මියන් මට අඩුවක් නැතු උගන්නන මාගේ ගුරුදේවයානන්ටත් නිදුක් නිරෝගී සෝපත් භාාවේ ලබේවා. එවගේම මේ මාමෙල්ලෝකට බිහිකර මියගිය මාගේ මෑනියන්ටත් එවගේම මියගේ මගේ පිියාණන්ටත්. පොත්තු මගේ ගුරුදේවොත්තුමන් හන්සේටත් මේ සියලු පින් අනුමෝදැන් වේවා සම්බුදධ ශාසනයේ ශාසනික ගමන් මගකදී මට මොන ගැහුණු මේ සම්බුද ශාසනය ගමනට අතහිත දුන්නු කල්්‍යයානමිත්‍ර සත්පුරෂ ගුරුවරු හමදිනනාටමත් මෙ සියලු කුසල්ල අනුමෝදැන් වේවා සෙව්පසදානෙන් ඇපෝ ප්‍රස්ථාන කරපු හැමදිනනාට මත් මේ සියලුපින් අනමෝදන් වේවා අවසාන්නේ ඕවුන්ට ඔබා පැහැමදිනාටම ඒටිම කාලයකින් පහසුමාකාරින් සුක සහගත ප්‍රතිපදവ่ง ಉතුම් ච ස ධර්මಯාව බෝධ කරගන්නට මීපින පාරමී ධර්මයක් මවේවායි සාධ සාද සාධೂ කියයා පರාර්ථනා කරගමු. ආකා සට්ටහාചබුම් මට්ටහා දීවානාගාම හිද්දිිකා පුഞഞන්ත අනුമෝදිිත්වා ചිරන් රක්ඛන්තු සම්මා සබුද්ධ සාാසනං. ചරන්රക്കන්තු සම්මා සම්බුද්ධ දசන ചරරකන්තු සම්මා සම්බුද්ධ සාාවකන්